සුබ සන්ධ්‍යාවක්. තන වෙනස් වුණත් සුපුරුදු විදියට අදත් රාත්‍රී 8ට අපි ඔබ හමුවට එනවා ජනාධිපතිවරණයේ අපක්ෂපාතී ප්‍රවෘත්ති වාර්තාකරණයත් එක්ක. ඉතින් අද අපි ඔබ හමුවට එන්නේ ඇල්පිටිය ප්‍රදේශයේ සිට. ඔබ දන්නවා අද ඇල්පිටිය ප්‍රදේශසභා මැතිවරණය පැවැත්වුණා. ඉතින් ඔබට යම්කිසි ප්‍රශ්නයක් මතුවෙන ඇති, ඇයි ඇල්පිටිය විතරක් ප්‍රාදේශීය සභා මැතිවරණයක් හදිස්සියෙම පැවැත්වෙන්නේ කියලා. ඉතින් නිවැරදි කරගන්න ඕනේ, හදිස්සියේ පැවැත්වෙන මැතිවරණයක් නෙමෙයි මෙය. 2018 වසරේදී අනිකුත් පළාත් පාලන ආයතනවල මැතිවරණයත් එක්ක ඇල්පිටිය ප්‍රාදේශසභා මැතිවරණයත් කැඳවල තිබ්බා. නමුත් මෙම ප්‍රාදේශසභාවට අදාළ එක් පක්ෂයක නාම යෝජනා පත්‍රයක් ප්‍රතික්ෂේප වුණා. ඒ ප්‍රතික්ෂේප වුණු නාම යෝජනා පත්‍රයේ ඒ ප්‍රතික්ෂේප සම්බන්ධයෙන් අදාළ පක්ෂය ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙස්සමක් ගොනු කළා. ඒ පෙස්සමේදී තීන්දුවක් ආවා ඇල්පිටිය ප්‍රාදේශසභා මැතිවරණය තාවකාලිකව අත්හිටුවන්න ඕනේ කියලා. යනුව ඇල්පිටිය ප්‍රාදේශසභා මැතිවරණය හැර ලංකාවේ තියෙන අනිකුත් සියලුම පළාත් පාලන ආයතනවල ඡන්ද විමසීම පැවැත්වුණා. ඉතින් පසුගියදා අදාළ පෙස්සමේ කටයුතු අවසන් වූ පසු මැතිවරණ කොමිසම සභාව තීරණය කරා අද දිනේදී මේ ඇල්පිටිය ප්‍රාදේශසභා මැතිවරණය පවත්වන්නට. යනුව තමයි අද දිනේදී ඇල්පිටිය ප්‍රාදේශසභා මැතිවරණය පැවැත්වුණේ. ඉතින් අපි අද උදෑසන සිට ප්‍රදේශය සංචාරය කරමින් අපගේ කණ්ඩායම් කිහිපයක්ම ඔබට තොරතුරු ගෙන ආවා ඔබ citizen.lk සහ අපගේ Facebook, අපගේ Instagram, YouTube, Twitter හරහා ඔබ එක්ව සිටියා නම් ඔබ දකින්නට ඇති කරුණු. ඉතින් විශේෂයෙන්ම ඉතාමත් සාමකාමී තත්ත්වයක් තමයි මේ ප්‍රදේශවල තිබුණේ. ඇත්තම මැතිවරණයක් පැවැත්වෙනවා දෝ යන්න ඇතම් අවස්ථාවලදී ප්‍රශ්නක තත්ත්වයක් බඩපත් තිබුණා. මොකද ජනතාව සාමාන්‍ය ආකාරයට තමන්ගේ දෛනික කටයුතු දිගු කරගෙන මැතිවරණයේ කටයුතු වලට බොහොම සාමකාමීව මැදිහත් වුණා. මැතිවරණ කොමිසම සභාවත් තමන්ගේ රාජකාරිය, පොලිස් දෙපාර්තමේන්තුවත් තමන්ගේ රාජකාරිය බොහොම අකුරටම ඉෂ්ට කරමින් මේ මැතිවරණය සාමකාමීව පවත්වා ගන්නට තමන්ගේ වෙහෙස මාංශය යෙදුවා. ඉතින් පස්වරු 4ට මැතිවරණ අවසන් වුණා. ඉතින් අපි මේ ඔබ හමුවට වෙන මොහොත වෙන විටත් මේ ප්‍රදේශසභා මැතිවරණයට අදාළ සමස්ත මැතිවරණ ප්‍රතිඵලය ප්‍රකාශයට පත් වෙලා නැහැ. දිස්ත්‍රික් තේරීම්බන් නිලධාරිවරයා අප සමග ප්‍රකාශ කළා රාත්‍රී 10ට පෙර අදාළ ප්‍රතිඵලය ලබා දෙන්න පුළුවන් කියලා. ඉතින් ඔබ එක්වලයින් අපිත් එක්ක ඒ ප්‍රතිඵලය ඔබලා අද විකසපේ ගේනවා. ඉතින් වැඩිපුර ප්‍රදේශසභා මැතිවරණය ගැන කතා නොකර ජනාධිපතිවරණ පැත්තට හැරෙමු. විශේෂයෙන්ම මේ වෙනකොට ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකවරයා විදේශගත වෙලා ඉන්නේ සිංගප්පූරුව බලාපිටත්ව ගොස් තිබෙනවා. ඔහු අධිකරණ ප්‍රකාශ කරේ වෛද්‍ය පරීක්ෂණ කටයුතු කිහිපයක් සඳහා විදේශගත වෙන බව. ඒ නිසා අද දින ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කිසිදු ජනහමුවක්, කිසිදු රැලියක් ආවරණය කිරීමට අපිට හැකියාවක් නැහැ. ඒ නිසා අපි විකල්ප අපේක්ෂකයෙක් ලෙස මෙවර ජනාධිපති ඉදිරිපත් කළ තිබෙන ජෙනරාල් මහේස් සේනානායක මහතාව අද අපගේ වැඩසටහනට එකතු කරගත්තා. ඒ අනුව ඔබ මේ දකින්න යන්නේ ඊළඟට ජෙනරාල් මහේස් සේනානායක, සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායක අපේක්ෂකයින් කළ කතා. මේ ජනාධිපතිවරණයෙන් නවතින ගමනක් නෙවෙයි. මේ රට වෙනස් කරන්නට නම් පැහැදිලිවම පාර්ලිමේන්තුවත් අප අතර ගත යුතුයි. දණ්ඩ අවස්ථාවල ඕන තරම් තිබ්බා. ඒක නෙමෙයි අවශ්‍යතාවය. මහජනතාවගේ කැමැත්ත තුළින්, ඔහුගේ කතරේ තුළින්, නොවැම්බර් මාසේ 16 වෙනිදා ඔහු යොදන කතරේ තුළින් මේ ගමන ගෙනහිල්ලා මේ රටට අවශ්‍ය ඒ සංවර්ධනය, එම සාමය ලබා දෙනට තමයි මා ඔබ සමග ඉදිරිපත් වී සිටින්නේ. එම ශක්තිය කෙරෙහි කිසිම සැකයක් තබන්න එපා. අත ගහපු හැම දෙයක්ම අපි හරියට කරලා තියෙනවා. අපි සැඟවී විච චරිත, අපි මාධ්‍ය රංගනය නොකරපු චරිත. නමුත් අපි කරන්න ඕන අවශ්‍යවද අපි කරලා. ආර්ථික ආරක්ෂාව නැත්නම් ජාතික ආරක්ෂාවක් නැහැ. ජාතික ආරක්ෂාවක් නැත්නම් ආර්ථික ආරක්ෂාවක් නැහැ. ජාතික ආරක්ෂාව හරි ගණන්. ඒ වගේම තමයි ආරක්ෂාව නැතිවීම ඊටත් වඩා ගන්න. මේ වෙනකොට මටත් මඩපහර ගොඩක් එනවා. මම කල්පනා කරනවා මඩපහර එන්නේ කොහොමද? එහෙමනම් මේක තර්ජනයක් වෙලා තියෙනවා. සමහරෙක්ට මේ අපිව දැන් තර්ජනයක් වෙලා තියෙනවා. එතකොට නිකම්ම ජනප්‍රියත්වයකුත් ලැබෙනවා. හැබැයි ඒ වගේම ඔය මඩපහර දෙන හැම එකටම උත්තර දෙන්න යන්න අපිට අවශ්‍ය නැහැ. එම නිසා කවුරු මොනවා කිව්වත් මේ පටන් ගත්ත ගමන අවසන් වෙනතෙක් ජනතාව වෙනුවෙන් මම ගමන් කරනවා. නව ගමනකට ආරම්භය ලබා දෙනකොට මම ඔබලට පොරොන්දු වෙනවා මේ රටේ ජීවත් වන ජාති, ආගම්, කුලමල, පන්ති, පක්ෂ ભેදෙන් තොරව මේ රටේ සියලුම දෙනාට මේ සජිත් ප්‍රේමදාස පුද්ගලිකවම කෙලෙහි ගුණ දක්වනවායි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. අද රට ඉල්ලන්නේ රට ගොඩනගන නායකත්වයක්ද, රට විනාශ මුඛයේ කරාගෙන යන නායකත්වයක්ද? මිත්‍රවරුනි, පෞල්වාදය
මිලිටරි වාදය කරපින්නාගත් නායකත්වයක් අපේ රටට අවශ්‍ය නැහැ. මේ රටට වහල් හිමියෝ අවශ්‍ය නැහැ. මම ඔබලට පොරොන්දු වෙනවා අපේ රටේ පොදු ජන ශක්තිය පොදු ජන හඬ දිනවනවාමයි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. ලෝකේම නම්බර් එකේ රට ශ්‍රී ලංකාව බවට අපි පත් කරන්නට ඕන. අනාගතයේ තීන්දුව කරන්නට ඕන. වලව්වක් ඇතුලේ එක පවුලක් ගන්නා තීන්දුව තීරණ වලින් නොවේ. එහෙම නැතුව වලව්වක් ඇතුලේ එක පවුලකට රටේ න්‍යාය පත්‍රය තීන්දුව කරන්නට බැරියයි කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. දැන් තමුන්වහන්සේලා කල්පනා කරනවා නම් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට පරාජයට පත් කරලා අලුත් ආණ්ඩුවක් හදනවා කියලා. ගෝඨාභයගේ ඒ ආණ්ඩුව මොකද්ද? ඒ ආණ්ඩුව මොකද්ද? රනිල්ගේ ආණ්ඩුවේ කට්ටියම තමයි ආණ්ඩුව. රනිල්ගේ ආණ්ඩුව පරාජයට පත් කරලා තව ආණ්ඩුවක් හදනවා කියන්නේ ඒ ආණ්ඩුවම තමයි. අනුරාධපුරයේ රැස්වීමදී ලොකු ප්‍රකාශයක් කරනවා මේ ආණ්ඩුව කුසුකර්මයේ මුළුමනින්ම විනාශ කරනවා කියලා. වේදිකාව විදන් අප්පුඩි ගහනවා ඒ ආණ්ඩුවේ හිට කුසුකර්මයේ. දෙමුන් දිසාවයි. කොරණේක අපි කියන්නේ තේරෙන්නේ මේ මොකද්ද කරන්නේ? අය මහින්ද රාජපක්ෂ වේදිකාව විදකට කියනවා අපේ රටේ හොඳ දියුණු ප්‍රවාහන සේවයක් තිබ්බා ප්‍රවාහන සේවය විනාශ කරා කියලා. ඒ වේදිකාවේ ඉන්න ප්‍රවාහනමති මන්සිපාල. මොකද්ද මේ වෙලා තියෙන්නේ? තව දුරටත් අපේ රටේ ආණ්ඩු පාලනය කරන්න අපේ ආණ්ඩු අපේ රට පාලනය කරන්න කිසිදු යුක්ති සහගත අයිතියක් නැහැ රනිල් ගාන්ධි. නිසා රනිල් ගාන්ධිව පරාද කරන්න ඕනේ. ඒකල උදේ වාදයක් නෑ. අපි ආරාධනා කරන්නේ රනිල්ගේ ආණ්ඩුව පරාජයට පත් කරලා ගොඩනගමු ජනතාවගේ ආණ්ඩුව මේ රට ගොඩනගන්න සමත් වෙන්න. ඔබේ දුටු ආකාරයට එය තම අපේක්ෂකයන්ගේ ප්‍රධාන කතාබාට පත් වනේ. ඔබට මතක් කරන්න කැමති සිටිසන් සති අන්තයේ විශේෂ වැඩසරහණක් පවත්වනවා කතිරට පෙර සිටිසන්යන් නමින්. ඉතින් අපි සූදානම් මේ දේශපාලන පක්ෂ අපේක්ෂකයන් තමගේ මංගල රැලිය මේ විදිහට පවත්වා අවසන් ඒ කතාවල ප්‍රධාන කරුණු ඉස්මතු කරමින් සිදු කරන විශේෂ සංවාදයකට එකතු වන්න එයටත් ඔබට එකතු වෙන්න කියන ආරාධනය අපි ලබා දෙන ව්‍යවස්ථාවේදී. ඉතින් අධ්‍යයනයේ විශේෂම දේශපාලන කාරණාවක් විදිහට තිබෙන්නේ මේ ඇල්පිටිය රාජසභා මැතිවරණය. ඉතින් විශේෂයෙන්ම ගීතා කුමාරසිංහ මහත්මිය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මේ ප්‍රදේශයේ නියෝජනය කරන ඇය ප්‍රකාශ කළා විශේෂයෙන්ම මේ මැතිවරණයේදී ඔවුන් විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගන්නා බවට. ගායන්ත කරුණාතිලක මහතා ප්‍රකාශ කළා මේ මැතිවරණය ජනාධිපතිතුමාට සස්සන්න බෑ කියලා. ඉතින් ප්‍රේක්ෂක ඔබට බාරයි මේ මැතිවරණය ගැන යම්කිසි මතයකට එළඹෙන්න. නමුත් මේ මැතිවරණයෙන් ඇත්තම රටේ ජනාධිපතිවරයා කවුද කියලා තෝරගන්න බෑ. එය තෝරගන්න පුළුවන් නොවැම්බර් මාස 16 වෙනිදා. ඉතින් ඇල්පිටිය මැතිවරණය ගැන කරුණු කිහිපයක් මම ඉදිරිපත් කරන්නම්. ඇල්පිටිය මැතිවරණයේදී අද අපේක්ෂකයන් සමවෙන සභිකයන් 28 දෙනෙකු අද පත් කර ගැනීමට නියමිත තිබෙනවා. පසුගිය පළාත් පාලන මැතිවරණයේදී විශේෂයෙන්ම පසුගිය පළාත් පාලන මැතිවරණය කියන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජයග්‍රහණය කළ පළාත් පාලන මැතිවරණය. ඒ වගේම මහින්ද රාජපක්ෂ මහතා පරාජය වූ පළාත් මේ ජනාධිපතිවරණය සමහර ජනාධිපතිවරණය මේ ජනාධිපතිවරණයේදීත් ඇල්පිටිය බෙන්තර ඇල්පිටිය ආසනය විදිහට තමයි මේක තියෙන්නේ. බෙන්තර ඇල්පිටිය ආසනය ජයග්‍රහණය කිරීමට සමත් වුණා මහින්ද රාජපක්ෂ මහතා වැඩි ඡන්ද 14,000කට ආසන්න සංඛ්‍යාවකින්. ඉතින් එවන් තත්ත්වයක් තමයි බෙන්තර ඇල්පිටිය ආසනේ තියෙන්නේ. ඒ කියන්නේ ඇත්තරම මහින්ද රාජපක්ෂ මහතාගේ බල කණුවක් විදියට බෙන්තර ඇල්පිටිය ආසනය හැදුණුවොත් වැරදි නැහැ. ඒ නිසා ඇත්තම අපේ ඉතිහාසයේ ගත්තොත් එහෙම ඇත්තම වසර ගණනාවකින් මේ බෙන්තර ඇල්පිටිය ආසනය ජයග්‍රහණය කිරීමට එක්සත් ජාතික පක්ෂයට හැකියාවක් ලැබී නැහැ. ඒ නිසා මේ ආසනයේ තිබෙන මේ ඇල්පිටිය ප්‍රාදේශීය මැතිවරණයේ ඡන්ද ප්‍රතිඵලය ජනාධිපතිවරණයට බලපෑමක් කරනවා යන්න ප්‍රකාශ කිරීම ඇත්තටම ඉතාමත් සාධාරණ තර්කයක් නෙමේ යන අදහසේ තමා සිටිසන් අපි ඉන්නේ. ඉතින් අපි හෙට දිනේදී ඔබ හමුවන්නේ නැහැ. අපි යලි සතුදා දිනේ තමා රාත්‍රී 8ට මේ වැඩසටහනත් එක්ක එකතු වෙන්නේ. ඉතින් රැඳෙන්න ජනාධිපතිවරණයේ අපක්ෂපාතී ප්‍රවෘත්ති වාර්තාකරණය මේ සිටිසන්. තංගි, ගෝටාගේ නිවුස් ඇන චැනල් එකේ නම්බරේ මොකද්ද? 5නේ අයියේ. එතකොට නංගි සජිත්ගේ? ඒක ඉතින් 3. අයියෝ. නංගි ඔය දෙකේම අනුරග නිවුස් යන්නේ නෑනේ. ආ මෙන්න. මේ මොකද්ද මේ? මේ citizen.lk වෙබ්සයිට් එක. ඔයාට ඕන අපේක්ෂකයගේ නිවුස් විතරක් නෙමෙයි ජනාධිපතිවරණය ගැන හැම විස්තරයක්ම මේකේ තියෙනවා. ආ මං දන්නවනේ පොඩි වැඩි කියලා.
ජනාධිපතිවරණයේ සියලු තොරතුරු එක තැනකින් දැනගන්න citizen.lk විශේෂ මැතිවරණ වෙබ් අවකාශයේ කියවන්න. කතරේට පෙර citizen.